සුබ දවසක් පාර්ථනා කරනවා මගේ ආදරණීය යාළුව හැමෝටම. කොහොමද ඉතින් ඔයාලට හැමෝම හොඳින් ඉන්නව ඇති කියලා හිතනවා. අපිත් හොඳින් ඉන්නවා. මේ දවස්වල ඉතින් අපිට වැකේෂන්නේ. ඉතින් මේ වැකේෂන් එකේ අපි චුට්ටක් ඉතින් එළියට යනවා. අපිට කරගන්න වැදගත්තර ගොඩකුත් තියෙනවා. ඒ අස්සේ ඉතින් අපි චුට්ට චුට්ට එළියට ඇවිදලා කරලා දෙනවා. ඉතින් මේකත් මේ ඒ වගේ ගමනක්. අපි ගොඩ දවසකින් රෙස්ටුරන්ට් වලට ගියේ නැහැ, එළියෙන් කන්න ගියේ නැහැ, ගෙදරමයි උයලා කෑවේ. ඉතින් ඒක නිසා ඊයේ හස්බන්ඩ් යෝජනා කියනවා අපි හෙට උදේ එළියෙන් ගිහිල්ලා කමු වෙනසකටත් එක කියලා. ඉතින් අපි ගොඩ කාලෙකින් චයිනීස් රෙස්ටුරන්ට් ගියේ නැහැ කන්න. අපේ ගෙදර අය හැමෝම ආසයි චයිනීස් රෙස්ටුරන්ට් යන්න. ඉතින් ඒක නිසා අපි තීරණය කළා චයිනීස් රෙස්ටුරන්ට් යන්න. මොකද මම ආස රෙස්ටුරන්ට් එකක් තියෙනවා යන්න හිතාගෙන හිටපු. ඒකට තමයි අපි අද මේ යන්නේ. ඉතින් වීඩියෝ එකත් එක්ක ඉන්නකෝ. ඔයාලට බැලුව හැකි කොහෙද මේ අපි යන රෙස්ටුරන්ට් එක කියලා. අපි අද යන්නේ වෙරෝනාවල තියෙන චයිනීස් රෙස්ටුරන්ට් එකකට. මේක මම වීඩියෝ වලින් දැකලා තියෙනවා. ඉතින් අපි ගිහිල්ලා තිබුණේ නැහැ. මොකද මේක එකපාරම ගිහිල්ලා කැම කන්න අමාරුයි. මොකද අපි දවසක් ගියාම ඉඳ තිබුණේ නැහැ. ඉතින් අද උදේම මෙතෙන්ට කතා කරලා බුකින් එකක් දාගත්තා. දාගෙන තමයි අපි මෙතෙන්ට මේ අද යන්නේ. ඔන්න ඉතින් අපි රෙස්ටුරන්ට් එක ළඟටම ආවා. මෙන්න තියෙනවා චයිනීස් රෙස්ටුරන්ට් එක. මේ තියෙන්නේ සුෂි මෝඩ් තමයි ඒකේ නම. ඉතින් අපි ඇතුළට ගිහිල්ලා බලමු කොහොමද කියලා. මම වීඩියෝ වල දැක්ක වගේම ලස්සනට තියෙනවද කියලා බලමු. මම වීඩියෝ වල දැකලා තියෙන වගේම ලස්සනට ඒ විදිහටම මේ රෙස්ටුරන්ට් එක තිබුණා. මට කියන්න තේරෙන්නේ මාරම ලස්සනයි. ඉතින් මම හිතන් ගියේ මේක ඇතුලේ වීඩියෝ එකක් කරගෙනම තමයි එන්නේ කියලා. ඒ වුණාට අපි අනකොට සෙනඟ පිරිලා ඇත්තටම මට වීඩියෝ කරන්න ලැජ්ජ හිතුණා. ඉතින් ඒක නිසා මම ඉඳගෙන අවට පිටාවේ චුට්ටක් ඉතින් වීඩියෝ කරා. තව දෙයක් කියන්න ඕන, මේකේ බාත්รูම් එක මාරම ලස්සනයි. ඇත්තටම මේ රෙස්ටුරන්ට් එකේ ඇතුළට වඩා ලස්සනයි බාත්รูම් එක. ඉතින් මම දැකලා නැහැ ඉතාලි රෙස්ටුරන්ට් වලවත් ඒ තරම් ලස්සන බාත්รูම් තියෙනවා. ඇත්තම කිව්වොත් එහෙම ලස්සන බාත්รูම් නැහැ. පිරිසිදු විතරයි. මේක නම් මාරම ලස්සනයි. මම පළවෙනි පාර යනකොට මම ෆෝන් එක අරන් ගියේ නැහැ. ඉතින් මම දෙවෙනි පාර මම හිතලම ගියා ෆෝන් එකක් තරම් බාත්รูම් එක වීඩියෝ කරනවා කියලා. අම්මෝ එක ඇතුළේ සෙනඟ පිළිලා සමහර අය ටින් ටොක් කරනවා ඉතාලි කට්ටිය හැම. ඉතින් ඒක නිසා මම ආපහු හැරිලා ආවා. ඔන්න ඉතින් කතාවෙන් අපි ඕඩර් කරපු කෑමකින් එක එන්න පටන් ගත්තා. ඔයාල දැක්කනේ ටැබ් එකක් තියෙනවා. ඒකෙන් අපි ඕඩර් එක දාපුවාම අපේ මේසෙට කෑම යාලා ගෙනත් දෙනවා අපි දාන කෑම ටික. ඉතින් අපි ගොඩක් එකපාර ඕඩර් කරේ නැහැ. අපිට අවශ්‍ය තරම් අපි කන්නාස කෑම එකින් එක ඕඩර් දැම්මා. ඉතින් දැන් ඔය ආපු ඒවා තමයි තියෙන්නේ. ඉතින් අපි මොනවද ඕඩර් කරේ කියලා මම එකින් එක ඔයාලට පෙන්නන්න. Thank you.
ඔයාලා දැක්කා අපි ඔඩර් කරපු කෑම ටිකක් දැන් ආවා. ඉතින් අපි කට්ටිය දැන් ඒක කන්න තමයි ලෑස්ති වෙන්නේ. මොකද අපි ඔඩර් කරේ ටික ටික, එතකොට ලේසි. ඔන්න ඉතින් බලමු මට මේකෙන් කන්න පුළුවන් වේද දන්නේ නැහැ. පුංචි ට්‍රයි එකක් දෙනවා. හැබැයි හිතුවට වඩා පළවෙනි පාරෙන්ම මම වැඩි කොට ගියා. බලන්නකෝ මට ආපු සතුට. මොකද මට එක පාරකවත් මේකෙන් හරියට කන්න පුළුවන් වුණේ නැහැ. හැබැයි ඉතින් හිතුවටත් වඩා මේ පාර නම් ගානට ඒක හරි ගියා. ඉතින් චයිනිස් කෑම ඉතින් ගොඩක් තෙල්නේ. ඒ වුණත් ඉතින් ගොඩ කාලෙකින් තමයි අපි මේ ආවේ චයිනිස් රෙස්ටුරන්ට් එකකට. ඉතින් හරිම ආසාවෙන් අපි මේ කෑමවල රස බලනවා. චයිනිස් රෙස්ටුරන්ට් ආපුවාම මම කන්නාස තවත් එක කෑම එක තමයි මෙන්න මේ පාන් එක. මේ පාන් එක පැණි රසයි. ඉතින් අර තෙල් කෑම කාලා කාලා මේ පාන් එක කනකොට ඒක අමුතුම රසක්. මම අනිවාර්යයෙන්ම ඕඩර් කරනවා. මම ඒ වගේ තව පාන් එකක් තව ඉස්සරහට මම ඕඩර් කරනවා. මම ඒකත් දෙන්නම්. ඒකත් මාරම රසයි. ඉතින් මේ තියෙන්නේ අපි ඕඩර් කරපු කෑම ටික සැරෙන් සැරේට. සමහර වර්ග නම් අපි දෙපාර තුන් පාරක් ඕඩර් කරා ඒ කෑම රස නිසා. ඉතින් මේ කෑම ටික තමයි, තව කෑම වර්ග තියෙනවා. ඉතින් අපි ආස වුණේ මේ කෑම ටිකට. ඉතින් ඒක නිසා මේ ටික තමයි අපි ඕඩර් කරේ කෑමට. ඔයාලට හිතාගන්න පුළුවන්ද මේ කෑම එක මොකක්ද කියලා? මරත් ඕඩර් කරාට මම දන්නේ නැහැ, හස්බන්ඩ් තමයි ඕඩර් කරා තියෙන්නේ. ඇත්තටම මම හිතපු දේ නෙමේ මේක. මේක මේ දැල්ලෝ එකක් තියෙන්නේ. මම හිතේ එළවලු මොනවා හරි කියලා. මෙන්න මේ දැල්ලෝ එක මාරම රසයි. ඔන්න තියෙනවා ඊළඟ පාන් එක. මං කීපදා විස්සට මං තව එකක් ඕඩර් කරා කියලා. මෙන්න මේක තමයි ඒක මාරම රසයි මේ පාන් එක. මේක ඇතුළ මම දැන් ඔයාලට පෙන්නන්නම්කෝ. මම දැන් ඒක කන්න තමයි ලැස්ති වෙන්නේ. මම නම් ඇත්තටම ආසයි. සමහර විට ඔයාලා මේවට ආසයිද දන්නේ නැහැ. මේ රෙස්ටුරන්ට් යන අය දන්නවා. මම නම් මාරම ආසයි. ඒක පැණි රසයි. ඇතුළේ තියෙනවා කහ පාට මොකක් හරි. ඇත්තටම මම බලන්න ඕන, හොයලා බලන්න ඕන මේක කොහොමද හදන්නේ කියලා. බලලා මං අනිවාර්යයෙන්ම ගෙදර හදනවා. මොකද ඒ තරමටම මෙන්න මේ පාන් එකද බනිස් එකද කියන්න දන්නේ නැහැ. මෙන්න මේක නම් මාරම රසයි. Thank you.
ඔයාලා දැක්කනේ මේ රෙස්ටුරන්ට් එකේ මේ තියෙන වතුර වතුර උඩ මෙන්න මේ විදිහට යන්න පුළුවන් විදිහට හදලා තියෙනවා. ඒ අතර මැද්දෙන් තමයි ඉන්න මේස හදලා තියෙන්නේ. රෑට හැබැයි මීටත් වඩා ලස්සනයි මේක, මේ කැමරා එකට පේනවට වඩා ඇත්තටම මාරම ලස්සනයි. හිතාගෙන හිටිය මේකට එන්න, ඉතින් ඔන්න ඒ ආසාවත් හරි. ඔන්න ඉතින් අන්තිමට අපි කාලා ඉවරයි. මේ තියෙන්නේ අන්තිමට බොන කැෆේ එක. ඔන්න ඉතින් ඕඩර් කරාට පස්සේ කැෆේ එකත් ආවා. අනේ හරිම චූට්ටයි දෙන්නේ. ඇත්තමකොත් මට නම් මදි මේ කැෆේ එක. මොකද පොඩ්ඩම පොඩ්ඩයි මේ රෙස්ටුරන්ට් වල කැෆේ දෙන්නේ. ඉතින් මේ කැෆේ එකත් බීලා අපි දැන් ඊළඟට ගෙදර යන්න ලෑස්ති වෙනවා. අපි බිල් එක ගෙවලා එළියට යන ලෑස්තුනොත් කොහෙද මේ දෙන්නව ගන්න බැරුව ගියානේ. මේ දෙන්නටත් යාළුව දෙන්නෙක් හම්බුණා රෙස්ටුරන්ට් එකට ආපුවාම. ඉතින් ඒ පොඩි දෙන්නත් එක්ක මේ දෙන්න සෙල්ලම් කර කර හිටිය. ඉතින් හරිම අමාරුවෙන් තමයි මේ දෙන්නව මෙතනින් එළියට ගත්තේ. කොහොම හරි ඉතින් අපි මෙතන සෑහෙන වෙලාවක් හිටියා. 3 වෙනකන් 12 ඉඳන් 3 වෙනකන් මේ රෙස්ටුරන්ට් එකේ ඉන්න පුළුවන්. ඉතින් අපි ඒ වෙලාව වෙනකම් ඉඳලා ඔන්න ඉතින් දැන් ගෙදර යන්න පිටත් වුණා. ගෙදර ගියා කියලා කරන්න ලොකු දෙයක්වත් නැහැ. ඒ එන අතරමඟ තිබුණා පොඩි ෂොපින් මෝල් එකක්. ඒක ගොඩාක් ලොකු නැහැ. ඉතින් ඒකට චුට්ටක් ආවා. මොකද බබාලට පොඩි බඩු වගේ ගන්න ඕනලා තිබුණා. සමහරට මේකේ යති කියලා හිතලා ඉතින් අපි මේකට ආවා. මේකට ඇවිල්ලා මේකේ චූටි ඉතින් වටයක් දැම්මා. අද සෙනගාඩුයි. මොකද ගොඩක් අය වැකේෂන් ගිහිල්ලා, සමහර අය වැඩ. මොකද සතිය දවසක්නේ. ඉතින් ඒක නිසා කඩේ තුල නිකන් හිස් හිස් වගේ. අපි ටිකක් ඇවිදලා අපිට අවශ්‍ය දේවලුත් අරගෙන ඊට පස්සේ ඉතින් අපි ආපහු ගෙදර යන්න පිටත් වුණා. ඉතින් දැන් අපි ගෙදර යන්න පිටත් වුණා. දැන් නම් වෙන කොහෙවත් යන්නේ නැහැ. ගෙලින්ම ගෙදර යන්නේ. මොකද මේ දවස්වල රස නිසා එළිය ඉන්නත් බෑනේ. ඒක නිසා කොහේ ගියත් හරිම ඉක්මනට අපි ගෙදර යනවා. ඉතින් අද වීඩියෝ එක නම් මෙතනින් ඉවරයි. වීඩියෝ ගැන මොකද හිතෙන්නේ කියලා අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න මම බලන් ඉන්නවා. ඉතින් වෙනද වගේම මාව අහන් හිටපු, මාව බලන් හිටපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ආයේ දවසක අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.